අයිබෝන් ඔබ මේක විසිටින්නේ බේසික් ටීවී ප්‍රධාන පුවත්විකාශයත් සමගින් ඊයේ රාත්‍රියේදී රියදුරන්න මෙතිව ගමන් කළ වාහන කීපයක මගී අසුනේ සිටි පුද්ගලයන් කීප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා ඔබ වර්තාකරු ජේක් රූසෙක් මහතා ප්‍රකාශ කරන අන්දමට ඊයේ රාත්‍රියේදී මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු පමණ වාහන පහක පමණ සිට අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඉතින් මෙම පුද්ගලයන් මෙම වාහන හා සම්බන්ධ දැයි පොලිසිය විමර්ශන කටයුතු සිදු කරන බවටයි අනාවරණය වන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් ලුතිනෙන් බ්ලූමන් සීරෝ මහතා අපහාස සම්බන්ධයෙන් ක්‍රියා සිටියේ මෙවන් අදහසක්. ඩ්‍රයිවර් කෙනෙක් නැහැ. ඒක හැබැයි ඔටෝ පයිලට් මොඩ් එක ඔන්ලා හෝ කොහොම හරි විදිහකින් තවම දන්නේ නැහැ මම එහෙම කියන්නේ. හේතුව තවම දන්නේ නැහැ ඇත්තටම කොහොමද යන්නේ කියලා වාහන. ඔටෝ පයිලට් මොඩ් එකකින් වෙන්න ඕන. ඉතින් ඒ විදිහට ඒ වාහන මූව් වෙනවා. හරිද? ඉතින් මෝ වෙtti අපි දැක්ක දෙයක් තමයි අනිවාර්යයෙන්ම පැසෙන්ජර් කෙනෙක් ඒ vehicle එක ඇතුලේ ඉන්නවා අනිවාර්යයෙන් හැම vehicle එක. ඉතින් අපිට දැන් දවස් ගානක් අපි try කරලා යාලා අල්ලගන්න but අද තමයි අපිට පුළුවන්කම හම්බුනේ vehicle වල detain කරලා මෙයාලව ගන්න. හරිද? මේ අවස්ථාවට අපේ department එක හැමෝම ලොකු වෙස්සක් ගත්තා මේ වාහන ටික නවත්ත ගන්න වාහන box කළා කාටවත් කරදර කරන්න ඕන විදියට ලොකු try එකක් දුන්නා. ඉතින් අපි හිතනවා අපේ ඉන්වෙස්ටිගේෂන් එකට මේ ඔන්ගෝයින් වෙන ඉන්වෙස්ටිගේෂන් එකට ලොකු සපෝට් එකක් වෙයි කියලා. අද මෙයාලා එක්කන් ගිහිල්ලා කිසිම කරදරයක් වෙන්නේ නැහැ කාටවත්. අපි මෙයාලා හැමෝම ඩිටේන් කියන දෙයටත් නෙමෙයි ඊට වඩා අපි සරල විදියට මේක කරන්නේ. මොකද අපිට කෝට් කේස් එකක් පවා මේකට යන්න පුළුවන් සිදුවීමක් මේක. ඔයාලා දකින්න නැති පහුගිය දවස් කිහිපේම DOJ එකත් PD එකත් අතර පොඩි පොඩි මත ભેදගම් තිබ්බා. මම නැහැ කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි ඒවටත් මුහුණ දෙන්න ඉස්සරහට. කොහොම හරි අද මෙතනින් එහාට මොනව වෙදි කියන්නේ තාම මම දන්නේ නැහැ. මෙතන ඉන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. අපේ ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකක් අද ඉන්නවා. එයාලා මෙයාලා එක්සෑම් කළා අවස්ථාන වර්තාව ඔයාලට අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඉස්සරහදී. එච්චරයි මත් මෙයා දැනට කියන්න තියෙන සුබ දවසක්. Thank you අපේ සපෝට් කරාට. නගරයේ දක්ෂ පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදියාමට නොහැකි වූ මෙම මෝටර් රථවල කතාව මෙතෙකින් නිමා වේද? අදරණීය මිතුරුවත් සමත්තයි රැඳී සිටබට ස්තුතියි.